අගස්ත මන්තුල මප්‍රවාන්ත සහෝදර සහෝදරයනි අද අපිට ආරාධනාවක් සොයන්නට තට්ටු කරන්නට ඉල්ලන්නට අපි මොනවද හොයන්නට ඕනි මොනවද ඉල්ලන්නට ඕනි කොහෙටද තට්ටු කරන්නට අද ස්වාමීන් වහන්සේ මේ චතාරකය තුළ ඔබට මට ආරාධනා කරනකොට හොයන්නට ඉල්ලන්නට තට්ටු කරන්නට අපි අහන්නට ඕනේ අපි මොනවද හොයන්නට ඕනේ අපි මොනවද තට්ටු කරන්නට ඕනේ මොනවද තට්ටු කරන්නට ඕනේ සහ මොනවද අපි ඉල්ලන්නට ඕනේ අපි හැමදාමත් ඉල්ලන්නේ අපේ ලෞකික අවශ්‍යතාවන් විතරමද අපි හැමදාමත් හොයන්නේ අපි තෘප්තිමත් කරගන්න දේවල් විතරමද අපි හැමදාමත් තට්ටු කරන්නට උත්සාහ කරන්නේ මහා මාලිගාවන් වල දොරවල් වල නිදහන් වල දොරටවල් දොරටු වලට සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියන කාරණා මේ ජේසුස් වහන්සේ ඔබට මට අද ආරාධනා කරන්නේ ලෞකික දේට ඇලුම් කිරීමකට නෙවෙයි උන්වහන්සේ හොයන්න කියලා කියන්නේ ඔබට මට සල්ලි නෙමෙයි බලය නෙමෙයි තෘප්තිය නෙමෙයි උන්වහන්සේ ඔබට මට ඉල්ලන්නට කියන්නේ ඔබේ සැප විහරණය නෙමෙයි උන්වහන්සේ ඔබට මට තට්ටු කරන්න කියන්නේ මහා නිදන් වලට නෙමෙයි ප්‍රභන්තේනි උන්වහන්සේ ඔබට මට හොයන්නට කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය තට්ටු කරන්නට කියලා කියන්නේ උන්වහන්සේගේ අභියස උන්වහන්සේගේ රාජ්‍ය දොරටුවට ඉල්ලන්න කියලා කියන්නේ උන්වහන්සේගේ රාජ්‍යට බොහෝ පැහැදිලිව අපි දකිනවා මතයතුමාගේ සුවිශේෂී ස්වාමීන් වහන්සේ කියනවා ඔබ මුලින්ම දෙව රාජ්‍ය ධර්මිෂ්ඨකමද හොයනවද ඔබට අනිත් ඔක්කොම දේවල් අනිත් හැම දෙයක්ම උන්වහන්සේ ඔබට දෙනවයි කියලා ඔබ පැහැදිලිව කියනවා. එනිසා අපි දකිනවා ප්‍රේමයෙන් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ආදරය තුළ උන්වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. මට මුණ ගැහෙනවා එක්තරා පුද්ගලෙක් එයාගේ ජීවිතේ එයාට තිබුණ හැම දේම එයා අත ඇරලා දෙවියන් වහන්සේගේ සේවයට බැඳලා එයා පූජකයෙක් නෙමෙයි එයා ගිහියෙක් නමුත් එයා හරි ලස්සනට ජීවත් වෙනවා එයාට දරුවෝ ඉන්නවා එයා ඒගොල්ලන්ගේ වගකීම් ටික ඉටු කරලා තියෙනවා එයා කියනවා ස්වාමීන් වහන්සේගේ වචනය මාව ගොඩක් ස්පර්ශ කළා. මුලින් ඔබ දේව රාජ්‍යද ධර්මිෂ්ඨකමද සොයන්න අනිත් ඔක්කොම දේවල් ඔබට දෙනවයි කියන වචනය එයාට හරියට වැදුනා කියලා. කියලාපද මට හරියට මාව ස්පර්ශ කළා ඒ වචනය. අපි මේ මොනවද හොයන්නේ? අපි මොනවද මේ ඉල්ලන්නේ? අපි කොහෙටද මේ යන්නේ? මොනවටද අපි තට්ටු කරන්නේ කියලා මට හිතුන අවස්ථාවක්. ජේසු අපිට මෙහෙම කියද්දි ෆාද ඇයි අපිට මේ උන්වහන්සේගේ ආදරය තුළ උන්වහන්සේගේ රාජ්‍යය ධර්මිෂ්ඨකමයි හොයන්න බැරි ජේසු කියනවා නම් අපිට හැමදේම දෙනවයි කියලා ඒ ධර්මිෂ්ඨකම තුළ ඒ දේව රාජ්‍ය තුළ එහෙමනම් අපි මොකටද වරි වෙන්නේ කියනවා ෆාද මම ජේසුගේ දහමට ඇතුළු වෙලා ඒ දහමේ ගැළවීම තුළ උන්වහන්සේව උන්වහන්සේගේ රාජ්‍යය මම පතල කරන්නට කැප වුණු දවසේ ඉඳලා මට මේ වෙනකම් කිසි දෙයකින් හිඟයක් අඩුවක් පාඩුවක් තිබුණේ නැහැ. ස්වාමීන් වහන්සේ මගේ සැපයම් කරවන්න. උන්වහන්සේ මට මගේ ජීවිතේට හැමදේම දෙන කෙනා බවට පත් වුණා. උන්වහන්සේ මගේ සැපයම් කර බවට පත් වුණා. මම උන්වහන්සේට මගේ ජීවිතේම දෙනකොට මම මගේ ජීවිතයෙන්ම දිවිහිමෙන්ම ධර්මිෂ්ඨකමටයි දේව රාජ්‍යයටයි කැප වෙනකොට අනිත් හැමදේම උන්වහන්සේ මට දුන්නා. අද මගේ දරුවෝ විවාහකයි. ඒගොල්ලෝ හොඳ තැන්වල ඉන්නවා. හොඳ ඒගොල්ලෝ හරි
රෙස්පෙක්ටබල් එහෙම කියන නම්බුකාර විදිහට ජීවත් වෙනවා. අද මට කාලා බීලා ඇඳලා ඉන්න පුළුවන් වාතාවරණයක් උන්වහන්සේ සකස්සලා දීලා තියෙනවා. මගේ ජීවිතයේ මහලුකු සැලසුම් මට නැහැ. හැබැයි තියෙන එකම සැලැස්ම දෙවියන්ව තව තවත් මිනිස්සු අතරට අරන් යන එක තමයි ෆාදර්. මල් පුළුවන් විදිහට මං දේව රාජ්‍ය මගේ මට්ටමින් මගේ සමාජය තුළ ගොඩනගනවා. ඒ නිසා මම ධර්මිෂ්ඨ මිනිසෙක් වාද. ප්‍රමාණතිනි අපි කීයෙන් කී දෙනෙකුට මේක කියන්න පුළුවන්. ඒ නිසා අපි අද ඔබට ආරාධනා කරන ඔබ හොයන්නේ මොනවද? ඔබ ඉල්ලන්නේ මොනවද? ඔබ තට්ටු කරන්නේ කොහෙටද කියලා තව පාරක් හිතලා බලන්න. ආමෙන්. සුබ දවසක්. ජේසු පිටාගෙන්.